හරි බැස් අපි මුලින්ම ස්ටිරම් වීල් එකට යමු. ඉතින් මේක හදලා දෙන්නේ මම මුලින් ගියා වගේ මවුස් එකකින්. මේ දිනේ මවුස් එක. USB මවුස් එකක් තියෙන්නේ. ඊට පස්සේ මම ස්ක්‍රූ බට දාන්න දෙනවා. මේක ඒක ඕනන පෙන්නන්නේ නැති. මෙතන මේ එකක් සාමාන්‍ය ලොකු බටයක් තියෙන්නේ. තෙන්ද ගහලා තියෙන ගානට සෙන්සර් එක ගානට තෙන්ද සෙට් වෙන්න මේක මම ඇවිල්ලා මතම් මේ ටිකක් අර ගෑවි නොගෑවි තියෙන්න ඕනේ ඔන පේනවා ඇති මේ කියන පාස්තර ටිකක් අර මේ ගෑවි නොගෑවි වගේ යන්න ඕනේ මේක හරියටම මේ වැඩ කරන්න නම් ඉතින් මම ඇවිල්ලා ඉස්සරහ තියෙන්නේ මේ ගෑවි ගෑවි ටිකක් ගහලා ඒක ගන්න මේ සෙට් කරලා තියෙනවා ගොඩක් අය ප්‍රශ්නේ තිබ්බ මෙන්න මේක තමයි. කියන්නේ මේ රවුමක් කොහමද ගන්න කපාගෙන කියලා. ඉතින් මම මේ කැපුවේ ඩ්‍රිල් එක නෙවෙයි අර හීනේ ගියත නෙවෙයි. මේක මේ දැන් මම මේවායින් දෙකක් කැපුවා. මොකද දෙකම මේ අවුල් ගියා. කියන්නේ මේ රවුම් කපන්න බෑ ලීය පැලෙනවා. හරිද? ඒකට මට හම්බුණා මෙන්න මේ වගේ දෙයක්. මේක ඇවිල්ලා අය ඔය දන්නත් දන්න ඔය දන් රෝලිය කියන දන්න ඇති නේද කුළුන් වගේ ලීයක් මම පේනවා ඇති ෆෝකස් වෙන්නේ ඉන්න මේ වගේ නම් අර කුළුන් කුළුන් එක කුළුන් වගේ ලීයක් ඉතින් මේ මේක තමයි ලීය කපාගත්තේ දැන් ඔන්න කපාගත්ත මේකෙන් ලොකු එකක් අරගෙන මෙහෙම ඇදේ යඳගෙන මම මැදත් ඒකෙන්ම ගන්න ගියේ මැද පොඩ්ඩ මේ හරි ඉඳවල පැරුණා මේ ගානට මේ රවුම විතරක් අරගෙන يعني මේ ආ මේක විද්දේ මෙහෙම ඩ්‍රිල් එකෙන් මම මේ එකලඟ එකලඟ මෙහෙම විදගෙන විදගෙන ගිහිල්ලා තමයි මේ කීයට දාලා මෙහෙම ගානට ෂේප් කරගත්තේ එලිකට දාසින් මේක වටේ හොඳට ගාගත්තා ඉතින් මේ මම පස්සේ මේකට අර ලෙදර් වගේ එකක් වුණා වටෙන් මහන් ඉන්නේ හරි මේක එහෙමයි ඊට පස්සේ මේ අර ලෙස් එකට සෙට් වෙන මෙහෙම පොඩ්ඩක් මෙතන පොඩි කැලක් ගහලා දෙනවා ගැටි දෙක. ඊට පස්සේ තව දැන් මේ ස්ටිරේ මෙහෙම දෙයක් තියෙනවා. එතනකට ගිහින් නවතින්න එපා. මෙන්න මෙහෙම. මේක වෙන්න. මෙතෙන්ට ඇණයක් දාලා දිනවා මේක වදින්න කියලා. මෙන්න මෙහෙම. මම වැදින නතර වෙන්න. ඒකයි තව එකක් තියෙනවා මේ රබර් බෑන්ඩ් එකක් දාලා තින්න අර මේක අර. ස්ටිරේ වීල් එකට ටෙන්ෂන් එකක් තියෙන්න එපා. සාමාන්‍ය අත් වාහනයක ස්ටිරින් වීල් එක මේ පැත්තට කරකවලා අපි මේ ඉස්සරහට යද්දි මේක නිකම්ම ගිලින් වෙන්න ඕනේ හරිද අන්න ඒක හදන්න මම මේ රබර් බෑන්ඩ් එකක් දාලා බැලුවා මේක හරියේ නෑ එච්චර සාර්ථක නෑ එක පැත්තක් වැඩ කරනවා අනිත් පැත්ත තමයි වැඩ නැත්තේ බලන්න පේන නැති ඇත්ත ලොකු ස්මූත් එකක් නෑ එහෙනම් මට ඒක ඕනේ නෑ වැඩක් නෑ කමක් නෑ දුවක් නෑ දැන් මෙතන මම මේ වෙනම ලයින් එකක් කරන් තියෙන ඕගලන්ට පේනවා ඇති. එතන මේ වයර් තුනක් තමයි මම එළියට අරන් තියෙන්නේ. ඒ තුන මම දැන් පෙන්වන්නම් කොහොමද ඒක ගත්තේ කියලා. හරි බස් දැන් ඔබට මම කියලා දෙන්නම් මවුස් එකෙන් කොහොමද සෙටප් කරන්නේ කියලා. තියෙන මවුස් එකක්. ඔයාලන්ට තියෙන්නේ කොහෙන් හරි මවුස් එකක් හොයාගෙන APA ගලවලා. පොඩි දෙයක් කියන්න ඕනේ අර මේ ඔයාලා මෙතන පේන ඇති. මෙන්න මෙතන තියෙනනේ මේ සුදු පාට කෑල්ල. ඔගොල්ලෝ ගලවද්දි දකි අන්නේ කෑල් අනිවාර්යෙන් තියාගන්න
මොකද ඒක නැත්තම් මවුස් එක වැඩ කරන්නේ නැහැ. පුළුවන් නම් මේ තියෙන විදිහට මේ තියාගන්න බලන්න. මම නම් මේ මේ අර සුදු පාට, ඒ කියන්නේ මවුස් එක යටපැත්තේ මේ සුදු පාට තියෙන. මම ඒක මෙන්න මෙහෙම කැල්ලක් කපලා තමයි අර මේ මම අර හරි මැදට තිබ්බේ මෙන්න මේ කොටස ගෑවෙන්න. ඉතින් එහෙනම් මෙන්න මේ සුදු පාට කැල්ල අනිවාර්යෙන් තියාගන්න. ගොඩක් හොඳයි මේ සම්පූර්ණ කොටසම මෙහෙම තියෙබ්බනම්. ඉතින් ගාන්ට සෙට් වෙයිද දැන්නේ ඒක ඔගොල්ලෝ බලන්න. ඉතින් මේ අපි දැන් බලමු අර වයර් දෙක කොහොමද මේකෙන් ගන්න කියලා. ඉතින් අපි මේ වයර් දෙක පාස් කරන්න ඕනේ right click එකටයි left click එකටයි. මෙන්න මේ මේ දෙක තමයි මේ බටන් දෙක. මෙන්න මේ බටන් දෙක තමයි අපි පාස් කරන්න ඕනේ. ඉතින් මේ මේ සර්කිට් එක අනිත් පැත්ත හැරුවම බලන්න මේ මේ බටන් දෙකට බටන් දෙක පාස් කරලා තියෙන තැන හොයා ගන්න පුළුවන් මේ අනිත් පැත්ත බලුවාම. ඉතින් මේ මේක නම් මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම දෙපැත්තෙම දිනවා මේ. ඉතින් ওই දෙක තමයි බටන් දෙක. ඉතින් මේ දැන් ඕනට පේන ඇති මේ එක කොනක් මේ ලුකුවට යනවා මේ පළාතෙම. ඒක තමයි මම අර තනි ලයින් එකක් විදිහට ගත්තේ. ඔගොල්ලෝ බලන්න මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට සෙට් වෙනවා මේ. මෙන්න මේක තමයි මම තනි ලයින් එකක් විදිහට ගත්තේ. හරිද? ඔගොල්ලෝ මෙතෙන්ට හරි මේකේ වෙන කොහෙට හරි වයර් එකක් පාස් කරන්න. ඒක එලියට දාන්න. දෙවෙනි වයර් එක මෙන්න මෙතෙන්ට. ඉතින් මේ නිකන් තියෙන වයර් එක මෙන්න මෙහෙම ගන්න. දැසේ අනිත් එක. ඔන්න උදා මම වයර් තුන එලියට ගත්තා. ඉතින් ওই ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් තියෙන මොකක් හරි පරණ මවුස් එකක් හොයාගන්න. පරණ මවුස් එකක් මේ හොයාගන්න බැරි වෙන කන්නේ. යාළුවෝ එකකින් හරි නැත්නම් 150 අතර තියෙන මවුස්. මේක කොහෙලා අදිස්සමෙන් කරන්න ඕනේ මේවා පෑස්සුර පස්සේ ගොයරි මේ දැන් මෙතන පාස් කරන්න ගිහලා මේකට ගත්තොත් එහෙම වැඩ කරන්න නැති වෙයි. පෑස්සුවේ මවුස් එකත් පිච්චෙයි. ඉන්න එක හොඳට බලලා මේ දෙක වයර් තුන පාස් කරන්න තියෙන්නේ. අර උනා රූපේ තිබ්බ විදියට ඔකන දැන් මෙතන පේනවා. මම මෙතන එක වයරයක් පාස් කරගෙන තියෙනවා පේනවා. අනිත් පැත්තේ දෙකක් තියෙනවා ඒක පේන්නේ නැහැ. ඉතින් ඒක මම අර වෙනම අර වෙනම මේ මේකක් දාන්න තියෙන්නේ ගලවන්න කරන්න ලේසි වෙන්න. අපි යන් දැන් පැටල් සෙට් එකට. හරි මේ තියෙන පැටල් සෙට් එක මේ තියෙන අර අපි අතින් ගත්ත වයර් එකට මේ ඉතින් එක මේක හදලා තියෙන්නේ වන්ට පොඩි අදාළක් කරි ගන්න බලන්න. මේ මේ මෙතන පොඩ්ඩ උඩර හදලා තියෙන අර කපුල එහෙම ගන්නට විලම්බ සෙට් වෙන්නේ. මේ ඔය ආකරණ වැලියකින් තමයි හැදුවේ. ඉතින් මේ ඉරින බරයි බම් උස්සන්න කෝ මේ ફોකස් වෙන්න. හරි දැන් ඔයගොල්ලන් මෙතන පේනවාද මේ අර අර තහඩුමයි මම මෙතෙන්ටත් හයි ගන්න තියෙන්නේ. දෙකට නමලා එහෙම තමයි දාන් තියෙන්නේ. මේ මැද දාලා දින මෙන්න මෙහෙම. මේ වගේ අර ක්ලච් එක ගැල්ල ක්ලච් එක උදාන්න කියේ හරි ගියන. ඉතින් මෙන්න මෙහෙම ගත්තම මැද තියෙන්නේ මෙන්න මෙහෙම. මේකේ දැන් මේ පැත්තෙන් හිල් දෙකක් විතර තියෙනවා. ඔයගොල්ලෝ වෙනද මෙතන මම ස්ලෝම් බටයක් තමයි දාන්න තියෙන්නේ. හුට හුට එතන තියෙන මෙන්න මෙහෙම එකක්. මේ යටට දාලා තියෙන මෙන්න මේ ලොකු එක. මේ තියෙන අර පොඩි එක මම හිතන්නේ මේකේ සයිස් එක ඇවිල්ලා මට මතක විදිහට තුන් කාලයක් වෙද කියන්නේ මේකට. ඕනේ මෙන්න මේ මේ අර භාගයේ වටේ මේකේ අස්සර ලස්සනට බහිනවා. හරිද? ඉතින් මේ බටෙත් එහෙම හිල් දෙකක් විතර තියෙනවා. දැන් අපි ඇණයක් දාගන්නවා. මේකට තමයි මේ ස්පින් එක දාගන්නේ. යා ස්පින් එකක් දාන්න ඕනේ. මොකද මේක ඇතුළට ගිහිලා එළියට එන්න ඕන නිසා. කියන්නේ මෙහෙම නෙවෙන්නේ. කො අනිකත් මෙන්න මෙහෙම ඇතුළට ගිහිල්ලා එළියට එන්න ඕනේ. මේ හරිද? අන්න ඒක වෙන්න මේක අස්සර දාන්න ඕනේ ස්පින් එකක්. ස්පින් එක මේ පැත්තෙන් එළියට එන්නේ නැති වෙන්නයි මේකට හරිය සෙට් වෙන්නයි දෙකම මෙකැනියක් දැම්ම මේකේ ෂේප් වෙන්න පුළුවන්. ඉතින් මේ මගේ මේ ලී කෑලක් ගහලා තියෙන්නේ මම මේ මගේ අර පොඩි ස්පින් එකක් තිබ්බේ. මේ අරකට මේ ස්පින් එක මම මේකේ අස්සර බහිනින්ද තමයි මේ මම ලී කෑලක් දාලා එක යන්න නැති වෙන්නේ අස්සර යන්න නැති වෙන මම එක දැම්මේ.
එක මෙන්න මේ පැත්තට ගන්න ඕනේ මේ ඇනේ තියෙන මෙන්න මේක උඩට මෙන්න මේක මේකේ අස්සට මෙහෙම බහිනවා හරිද මෙන්න මෙතන ඇනේ දැම්මම මේක එහෙම යන්නේ මේක හැබැයි මෙහෙම තද කරන්න එපා මේක අර මෙහෙම එහෙම යන්න තියෙන්න ඕනේ මොකද අපි මේක පාගද්දි මෙන්න මෙහෙම එකක් වෙන්නේ කියන්නේ මේක නිකන් උඩට එන්න මේක මෙහෙම එනවා අපි යටට පාගද්දි එහෙනම් ඒක ටිකක් අර normal තියන්න ඕනේ ඉතින් මේකට මෙහෙම ඇනේ දාලා ස්පින් එකත් මේකේ අස්සර දාලා නාහුට දැන් මේක හයි කරනවා මෙන්න මෙතෙන්ට කියන්නේ මේ පොළොවට අරකේ මේ කෙලවර හයි කරනවා බිමට හරිද ඔන්න ඔහම තමයි තියෙන්නේ ඉතින් මේ දැන් අපි අර මවුස් එකෙන් ගත්ත වයර් එක මෙන්න මේ මෙහෙවිලා නැ මං කිව්වා එක ලයින් එකක් ගන්න කියලා. කියන්නේ අපි දැන් මෙතන ගත්තේ ලයින් 3යිනේ. හරිද? බෙන් නැ මට හොයා ගන්න බැහැ මොකද තනි ලයින් එක කියලා. ආ මේ තනි ලයින් එක ඇවිල්ලා මෙන්න මේක. හරිද? තනි ලයින් එක දෙන්න මේ ආ තව දෙයක් කියන්න බැරුණා. ඕලන්න පේන ඇති මෙතන ඇණයක් තියෙනවා. ලං කරලා පෙන්වන්න. මෙන්න මෙතන ඇණයක් තියෙනවා. තාටිය ලං කරමු. ෆෝකස් නැහැ මම මෙතන ඇණයක් ගහලා තියෙන්නේ මේක අර පල්ලට බැහැලා නතර මේක තද කරන්න බෑ මම මේකේ ස්පින් එක මේ ටෙන්ෂන් වැඩි මේක පොඳුර වෙනවා හරිද මේ ඇනේ මම අර තනි ලයින් එකක් ගන්න කිව්වේ ඒකෙන් එක දෙකට වෙන් කරලා දැන් තනි ලයින් එක මෙතෙන්ට ඇවිල්ලා ඒක මම මෙතනින් දෙකට බෙදනවා දෙකට යන්න ඒක ගිහිල්ලා මෙන්න මේ ඇනේ මේ මොත්තනවා මම මේ උතලා තියෙන බෑ මේ මට මේ ඇනේටම දාන්න තිබ්බා ඇනේ ටික දවසක් ගියාම මලකඩ කනවා එතකොට වැඩ කරන්නේ නෑ ඊට පස්සේ ආද මේක දැන් අතන් ලයින් එක ඇවිල්ලා මෙතන සම්බන්ධ වුණානේ ඒ වගේම මේ පැත්තටත් ඒක දාගන්න හරිද මේ පැත්තෙත් මම ඇනේක් දාලා මේක දාගන්න මේ ඊට පස්සේ අර ලයින් දෙකක් ආවේ මේ එක ලයින් එක මේ පැත්තට දෙන්න ඒ ලයින් එක මම මෙතන මෙහෙම කාම්බි කැලලක් මෙහෙම දාලා තියෙන්නේ මේක ගෑවෙන්න මෙහෙම හරිද මම හිතන ඕන තේරෙන්නේ නැති කියලා ඒ වගේම අනිත් පැත්තේ ලයින් එක ආයි කාම්බියක් දාලා මම මෙතන තමයි ආයි දාලා තියෙන්නේ හරි ඉතින් මම කියලා දුන්නා මේ දෙක මම දාගන්න විදිය දැන් මේක අපි බලමු කොහොමද ගේම් එකට කනෙක්ට් කරගන්නේ කියලා. ඒක ගේම් එකේ තියෙන සෙටින් වගේක් හදන්න. අපි දැන් ගිහලා බලමු ඒක කොහොමද හදන්න කියලා. අනේ ඩිටේල්ස් දාන්න මේක අර එහෙම යන්න දෙ වෙන්න. ඉතින් උගලන්ට මේක පහසුවෙන් මෙහෙම හයි කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. බාන්න මොනිටර් එකකින් දින්න ඕනේ. USB ගන්න ඕනේ. මේක දාගන්න මෙහෙම බේවි වල. දැන් මේක සෙටින් ටික හදා ගන්න ඕනේ දැන් ගොඩ යන සෙටින් වලට යන්න මේ කීබෝඩ් ඇන් බටන් තියෙන එකට ඒකේ උඩම තියෙන ගේමෙන්න මේ පැත්තේ ඇති මෙන්න මෙහෙම එකක් සෙකන්ඩරි කියන එකේ මෙන්න මේ ක්ලික් කරලා ඔය දැන් පාව ගන්නවා වගේ ඇස්ලේටරේ ඒක බලවම ඔබලගේ ඇස්ලේටර් දීලා තියෙන බටන් එක මෙන්න මෙතන ඇටෙන ඊට පස්සේ මේ දෙමිනේකට ගිහිල්ලා ඒක ක්ලික් කරලා ඒකේ පාව ගන්න ඊට පස්සේ එතනින් අයින් වෙලා උඩ ඊළඟට ආයි සෙටින් වලට ගිහිල්ලා මේ කන්ට්‍රෝල්ස් කියන ගනන්න ඒකේ උඩින්ම තියෙනකෙන් කීබෝඩ් ඇන් මවුස් ස්ටීරින් කියන එක දාන්න. ඒක මේ උඩම තියෙන එක. ඊට පස්සේ මෙතෙන් මේ ගේමර් ගිහිල්ලා තමයි මෙතන සෙන්සිටිව් හදන්න ඕනේ. මගේ සෙන්සිටිව් නම් මෙහෙම තමයි දෙන්නේ. ඒක මෙහෙමයි දැන් මේ ඔගොල්ලෝ මේක දාලා හරියන්නේ නැහැ මේ මොකද සෙන්සිටිව් හරියම සෙට් එකක් දන්නේ නැහැ. ඔය මම මෙෂර්මන්ට් මොකුත් දුන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට. ඒක ඉතින් ඔගොල්ලෝ අල්ල කරගන්න ඕන දෙයක්. ඉතින් එච්චරයි තියෙන්නේ. ආ තා පොඩි දෙයක් කියන්න බැරුණා. දැන් ඔගොල්ලෝ මේ ස්ටීම් වීල් එක හදද්දී මවුස් එක දැන් මොන පැත්තට හයි කරලා දන්නේ නැහැ නේ. මොකද දැන් මේ අයි මේක ගැලවල වෙනස් කරන්න යන්න එපා. ඒ කියන්නේ දැන් මම කියන්නේ මෙහෙමයි. ඔයා ඩකුන්ට කපනවා නම්
සමහරට ගේම් එකේ වමට කැපෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවා මවුස් එක ඇනිත් පැත්තට තමයි හයි කරලා තියෙන්නේ. ඒක උඩට මේකෙම වෙනස් කරගන්න පුළුවන් මේ ගේම් ප්ලේ කියන සෙටින් එකට ගිහිල්ලා. ඒකේ මොකද මේක යට ඇති ඉතින් වර්ට් මවුස් ස්කේල් එක ඒක ටික් එකක් දැම්මම හරියනවා. කියන්නේ ඊට පස්සේ ඔයා හයි කරපු විදියට ඒක වැඩ කරයි. ඔන්න ඔච්චර ඉතින් කියන්න තියෙන්නේ. ඒ පෙන් සොන්න අපි සෙටින් ටික හදාගන්නත් ඉවරයි. ඇයිදී ඔයගොල්ලෝ පොඩ්ඩක් ගේමේ ප්ලේ කරලා බලන්න ඕනේ මේ ඔලෑ මොනවද තියෙන අවුල් කියලා. ඔයගොල්ලන්ට හැබැයි අනිවාර්යෙන් මෙන්න මේ අවුල් එනවා. ඒ කියන්නේ දැන් ඔය ඉන්න පින්න මේක අර කලින් වීඩියෝ එකේ පෙන්නවා මේ. ඒ කියන්නේ දැන් මේ මොන දැන් ඕනන්ට පේන ඇති මගේ මං හදපු ස්ට්‍රීම් වීල් එක ඔන්න ගන්න කෙලින් තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට ගේම් එකක පේනවා ඇති ඒක ඇද වෙලා තියෙන්නේ. ඒකට මං හේතුව මං අර කලින් වීඩියෝ එකේ කිව්වා. ඉතින් මේ ඒක හදන්න ඉතින් ටිකක් අමාරුයි. ඉතින් ඒකට මං අර විසඳුමක් කිව්වා. ඉතින් මගේ ඇනිත් මවුස් එක පාවිච්චි කළ එක අට මේක කියන්නේ මේ ඔය හදපු එක ගන්නට එක තැන තියලා ඉගෙන කෙලින් කරලා ආගේ ඇනිත් මවුස් එක හදාගන්න එක ගන්නට කෙලින් කරලා. ඉතින් මේ ඉතින් ඇත්තට අවුලක් මන් නෑ. මේකේ දෙවෙනි අවුල තමයි දැන් අර මේ ස්ටීරින් වීල් එක ෆුල් කපද්දි එන සීන් එක. කියන්නේ මේක ඒක දැන් මෙන්න මේ ඔන්න පොඩිම කපලා තියෙන්නේ. ඔන්නර පින් එක දැන් මේක කෙලින් තියෙන්නේ. අර ගත්ත අපි ෂේප් එක කෙලින් කරගමු. හන්දේ මම මේ ස්ටීම් වීල් එක මේ ෆුල් කපනවා මේ පැත්තට. ඔන්නර පේන ඇති ගේම් එකේක මගදී නැවතුණා. එතකොට ආයේ මේ පැත්තට කපලා මේ කෙලින් කරද්දි අන්න එතනදී අවුල් වෙනවා ඒක. ඒෙන් දා ඒක ඔයා මෙතනින් මේ විටිපස්සෙන් ගානට සෙට් කරගන්න ඕනේ ඈ දෙකක් විතර ගහලා. අර ඒක මම කරන්න කම්මැලි කම ඉන්නේ. අරනේ ඇත්තට අවුල් නැහැ. ඉතින් අවුල් ගියම මවුසෙන් අදලා ගාන් ෂේප් එකක් දාගන්නවා. ඉතින් මේ ඔය අවුල් දෙක තමයි එන්නේ. අර දෙකේ නැත්තර අවුල් නැහැ. ඉතින් බෑගෝම වැඩ කරනවා නේ. ඒක අවුල් නැහැ ඇත්තට. ඉතින් ඕක තමයි ඉතින් වීඩියෝ එක අවුලොත් හදලා අය එකක් දාන්න. මරේ ෆීලින් එක ගන්න බලන්න. ඒකේ අමුතුම ෆීලින් එකක් තියෙනවා. මේ කියන්නේ ගේම් එකත් ඒ විදිහටම හදලා දිනවනවා නේ. කියන්නේ ෆුල් රියලිස්ටික් විදිහට. ඉතින් ඒ ෆීලින් එක පොඩ්ඩක් ගන්න පුළුවන් මේකේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න, වීඩියෝ හැමෝටම ෂෙයා කරන්න, ඔය ගෲප් වල හැම වෙලේම දාන්න මේක. ඉතින් මේ subscribe කරන්න තත් subscribe කරන්න. තව මේ වගේ මේකේ Hero Truck Simulator එකට අදාළ වීඩියෝස් එයි ඉදිරියටත් ඒවත් බලන්න ඕන subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි ගියා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.